දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු එදා බ්‍රිතාන්‍ය පාලනයේ යටතේ පීඩා විඳි අපේ රටට නිදහස ලබා ගැනීමේ කටයුත්ත සඳහා මෙරට ජීවත් වුණු සියලුම ජාතීන් හා ආගමිකයන් කටයුතු කළේ එකමෙන් දැන් අපි කාගෙ භාෂාවද ලෝකේ පළමුවෙනි භාෂාව කියලා වාද කර කර කාලේ නාස්ති කරනවා මම රජයෙන් ඉල්ලා සිටිනවා ආගම සහ භාෂාව පදනම් කරගත්තු පක්ෂ ඔක්කොම තහනම් කරන්න කියලා ඒ වයින් කරන්නේ රට බෙදීම විතරයි තවමත් අපි S2 අරගෙන බලාගෙන ඉන්නවා මොකද වෙන්න යන්නේ කියලා මේ අපේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් කවුද කියලා දැනට මේ පැවැත්වෙන වග විභාග වීම තුලින් සොයාගෙන යන්නේ Tamange වගකීම ඉටු නොකරපු දේශපාලනඥයන් සහ නිලධාරීන් කවුද කියලා හොයාගන්න එකයි කරන්නේ. නමුත් මේ බෝම්බ තියපු අය, මේවට සල්ලි දුන්න අය, මේවා පිටිපස්සේ ඉන්න අය කවුද කියන එක හොයලා නැහැ තාම. මම බලාපොරොත්තු වෙනවා ජනාධිපති කොමිසමෙන් මේ සිද්ධිය සම්බන්ධව එයට එය පිටුපස්සේ ඉන්න අය සොයාගෙන යනවා නම් වඩාත් හොඳයි කියලා. ඒ වගේම රජයෙන් බලාපොරොත්තු වෙනවා අපිට දුන්නු පොරොන්දුව මේ වැඩපිළිවෙල පිටිපස්සේ ඉන්න අය කවුද කියලා හොයලා ඒගොල්ලන්ට දඬුවම් කරන්න කටයුතු කරනවා කියපු එක ඒ පොරොන්දුව ඉෂ්ට කරાવી කියලා මම බලාපොරොත්තු වෙනවා. තාම බලාපොරොත්තු වෙනවා මේ සිද්ධියට සම්බන්ධ වුණ මේ වගේ දේවල් කරන්නට රහසිගතව කුමන්ත්‍රණය කළ අයට සාධාරණේ ඉෂ්ට කරයි කියලා. එහෙම කරන්නේ නැතුව ඒගොල්ලන්ව හිමිහිට හංගල එළියට දාන්න කටයුතු කරනවා නම් යම් කිසි රජයක් ඒ රජයට මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඉස්සෙල්ලා තිබිච්ච ආණ්ඩුව මේක හරියට විමර්ශනය කළේ නැහැ. හොඳටම කරුණු දැනගෙන ඉඳද්දිත් ඒ ගැන මුකුත් කළේ නැහැ. තාමත් ඇඟ බේර ගන්න හදනවා. මෙච්චර දැනගෙන ඉඳලා ජනාධිපති කොමිසමට ගිහිල්ලා නිලධාරීන් කඳුළු වගුරන එක වැඩක් නැහැ. ඒවා කිඹුල් කඳුළු. ඒ වෙලාවේ Tamanට පැවරෙන වගකීම ඉටු කළේ නැත්තේ ඇයි? එහෙම නොකරපු නිලධාරීන්ගේ ඔය යුනිෆෝම් ගලවලා දාන්න ඕනේ. Breaking Dr. K.